ඔයාව සාදරයෙන් පිළිගන්නවා Pay to Distinction අපේ YouTube channel එකට. ලැස්ති වෙන්න විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණයට යන්න බලන් ඉන්න යාළුවෝ සම්මුඛ පරීක්ෂණය තුල නොකළ යුතුම දේවල් පහක් පිළිබඳව දැනගන්න. මෙතනදී මුලින්ම thank you කියන්න ඕනේ අපේ වීඩියෝ බලලා හා අපිව subscribe කරපු යාළුවෝ හැමෝටම. මේ තරම් ඉක්මනට channel එකට මෙච්චර දුරක් එන්න ලැබුණ ඔයාලා නිසා. දිගටම මේ වගේ අධ්‍යාපන සම්බන්ධ තොරතුරු දැනගන්න දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. මුලින්ම කියන්න ඕනේ අපි කලින් වීඩියෝ එකක කිව්වා සම්මුඛ පරීක්ෂණයට ගන්න පිරිස වගේ තුන් ගුණයක් ඇඳවනවා කියලා. ඒත් මේ වතාවේ සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ පුරප්පාඩු දින සංඛ්‍යාවට පමණයි කියලා අපිට ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ ආරංචිය ඇත්තනම් ලියුම් ලැබුණු හැමෝටම මේ සැරේ විද්‍යාපීඨ වරම් හිමි වෙනවා. ඒ නිසා ඔයා මේ වීඩියෝ එක බලලා මේ වැරදි නොකර හරියට සම්මුඛ පරීක්ෂණයට මූණ දුන්නොත් ඔයාට විද්‍යාපීඨ වරම හිමි කරගන්න පුළුවන්. මේක අහපුවාම ලියුම් ආපු නැති අපේ යාළුවෝ දුක් වෙන්න එහෙම එපා. මොකද සම්මුඛ පරීක්ෂණයට තව දවස් කීපයක්ම පවතිනවා. ඒ අතරතුර ඔයාටත් ලියුම් මෙමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා. ඒ අයටත් මේ වීඩියෝ එක වැදගත් වෙන්න හේතුවක් තියෙනවා. මොකද කිව්වොත් පළමු සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වෙන අය අයින් කරලා ඊළඟට සුදුසුකම් තියෙන අයට ලියුම් මෙවනවා. ඒ නිසා ඔයාලා හැමෝම හොඳින් සූදානම් වී සිටින්න. ඒ තොරතුරු සියල්ලම අපි අපේ මේ විද්‍යාපීඨ පිළිබඳ තොරතුරු වීඩියෝ සීරීස් එකෙන් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. දැන් අපි අපේ මාතෘකාවට. අපි අද කතා කරන්නේ විද්‍යාපීඨ යන බලන් ඉන්න අපේ යාළුවෝ කරන්න හොඳම නැති දේවල් පහක් පිළිබඳ. මේ වැරදි ටික මගහැරලා කටයුතු කළොත් ඔයාලට අනිවාර්යයෙන්ම මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙනවා. අපි මෙතනදී ප්‍රථමයෙන්ම කතා කරන්න යන්නේ ඔයාලගේ බාහිර පෙනුම පිළිබඳ. ගොඩක් අය කරන ලොකුම වැරද්දක් තමයි පෞද්ගලික අංශයේ රැකියාවකට යනකොට වගේ සූදානම් වෙලා මෙම සම්මුඛ පරීක්ෂණයට යන එක. විවිධ මෝස්තර විලාසිතා යොදා ගනිමින් ගුරුවරයෙකුට නොගැලපෙන ආකාරයට මෙම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීම. මෙහිදී අපි විද්‍යාපීඨ තුලට පිවිසෙන්නේ ගුරුවරයෙකු වීමටයි. එම නිසා ගුරු චරිතය ආදර්ශමත් චරිතයක් විය යුතුයි. අනාගත පරපුර අප ආදර්ශයටගෙන අප අනුගමනය කරන නිසා එම ගුරු භූමිකාවට හානි නොවන ආකාරයට අපගේ බාහිර පෙනුම සකසාගත යුතුය. හිර වූ කලිසම්, කමිස, ඇඟ පෙනෙන ආකාරයෙන් සකසාගත් ඔසරිය මේ සඳහා සුදුසු නොවේ. මිනිසුරු මඩුල්ල ඔබේ බාහිර පෙනුම පිළිබඳ ඉතා හොඳින් නිරීක්ෂණය කරනු ලබනවා. එම නිසා ඔබේ රැවුල, කොණ්ඩය ඇඳුම, පිරිසිදුකම මෙහිදී ඉතාම වැදගත්. තවත් ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි වේලාවට මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී නොවීම. බොහෝ විට දුර පළාත්වල අය මේ සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වීම නිසා තමයි මේ ගැටලුව මතුවෙන්නේ. නමුත් කෙසේ හෝ ඔබට පවසා ඇති වේලාවට පෙර මේ ස්ථානයේ සහභාගී වීමට කටයුතු කරන්න. විද්‍යාපීඨ තුලද වේලාවට වැඩ කිරීම ඉතා වැදගත් කාරණයක්. ඔබ පීඨ තේරීපත් වූ පසු ඔබට එය මනාව වැටහි යනු ඇත. හරි. අපි දැන් යමු අපේ ඊළඟට සිදු කරන්න හොඳ නැති වැරද්ද. මේ වැරද්ද නම් අපේ යාළුව හුඟ දෙනේ සිදු කරන දෙයක්. ඒ තමයි අවශ්‍ය ලිපි ලේඛන හරියාකාරව සකස් කර නොගැනීම. මේට බලපාන ප්‍රධානතම හේතුව නම් කැඳවීම් ලිපි පැමිණීමේ ප්‍රමාදය. කැඳවීම් ලිපි ලැබුණු පසු ඒවායේ අවශ්‍ය කරන ලිපි ලේඛන පිළිබඳ සඳහන් වුවත් සම්මුඛ පරීක්ෂණයේ පැවැත්වෙන දිනට පෙර ඒවා සකසා ගැනීමට අපහසුතාවයක් පවතින. නමුත් මෙම වසරේ පවතින දැඩි තරගකාරී තත්ත්වය නිසා අපෙන් වෙන මෙම පුංචි අඩුපාඩුව තුලින් නුවද අපිය සම්මුඛ පරීක්ෂණය තුලින් ඉවත් වීමට වැඩි ඉඩකඩක් පවතින. එම නිසා අවශ්‍ය කරන ලිපි ලේඛන පිළිබඳ විස්තර සොයා ඒවා සූදානම් කරගන්නා ලෙස ලියුම් නොපැමිණියද ලැබෙන බලාපොරොත්තු වී සිටින අපේ යාළුවන්ගෙන් ඉල්ලා සිටිනවා. එම අවශ්‍ය ලිපි ලේඛන පිළිබඳ සම්පූර්ණ විස්තර වීඩියෝවක් අපේ channel එකේ පවතිනවා. ඒක බලලා විස්තර එකතු කරගන්න. මීළඟට අපි කතා කරන්නේ හුඟ දෙනෙක් කරන වැරද්දකට වඩා මේ සම්මුඛ පරීක්ෂණ සමත් වීමට ලබා දෙන පොඩි ටිප් එකක්. ඒ තමයි එතන සම්මුඛ පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ඉගැන්වීම් කටයුතු සිදු කරන කථිකාචාර්ය මණ්ඩලය. එම නිසා ඒ අයට ආමන්ත්‍රණය කරන ආකාරයක් පවතිනවා. පාසල් ගුරුවරුන් සමග ඇසිරින ආකාරයට වඩා වැඩි යමක්, වැඩි ගෞරවයක් ඒ අය සඳහා දැක්විය යුතුය. මේ පිළිබඳව මෙතරම් පවසන්නේ පෙර පරිදිනව මෙම අවුරුද්දේ ඔබට ජ්‍යෙෂ්ඨ සහෝදර සහෝදරියන් මේ සඳහා උදව් කිරීමට සම්මුඛ පරීක්ෂණ පවත්වන ස්ථානවල නොමැති වීම නිසා. මීට පෙර අවුරුදුවලදී නම් එම සහෝදර සහෝදරියන් විසින් ඉතාමත් සුහදව එතනට යාමට පෙර එතන හැසිරෙන ආකාරය පිළිබඳ දැනුවත් කරලා තමයි යවන්නේ.
නමුත් මේ පාර ඔබට සියලුම දේ දැනගෙන පෙර සූදානම් වී තනියම තමයි මේකට මුහුණ දෙන්න වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳ හොඳින් දැනුවත් වියන්න. හරි. මේ වැරදි පහෙන් අපි කතා කරන හතරවෙනි වැරද්ද තමයි ගොඩක් අය දන්නේ නැහැ සෞන්දර්ය පාඨමාලා සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව. මේකෙදි කියන්න ඕනේ ඔබ මුහුණ දෙන සෞන්දර්ය පාඨමාලාව වෙන නැටුම් හා සංගීත පාඨමාලාව වෙන සම්මුඛ පරීක්ෂණයේ සඳහා අනිවාර්යයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන. එම නිසා ඒ පිළිබඳව සූදානම් වී තමන්ට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ඇඳුම් ආදිය සූදානම් කරගෙන යන්න. නැත්නම් එතනදී ඔබව අපහසුතාවයට පත් වෙයි. චිත්‍ර විෂය සඳහා කිසිදු ප්‍රායෝගික පරීක්ෂණයක් නොපැවැත්වෙන අතර ඔබගේ ජයග්‍රහණ පිළිබඳ සහතිකයක් නම් ඒවාද රැගෙන යන්න. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට ඇඳුම් කරන අයදුම්කරුවන් ඒ සඳහා අවශ්‍ය කරන තමාගේ ක්‍රීඩා ඇඳුම් කට්ටලද රැගෙන යන්න. අවසාන වශයෙන් අපේ යාළුවෝ කරන වැරද්ද තමයි ගොඩක් යාළුවෝ ඉන්නෝ කැම්පස් ලියාපදිංචි වෙලා පටන් ගන්න පරක්කු නිසා හරි වෙන මොනෑම් හේතුවක් නිසා හරි පීට වලට බැඳීමට පැමිණි. ගොඩක් අය මේ වැඩේ කරන්නේ රජයේ අනිවාර්ය රැකියාවක් පීට මගින් නිසකවම හිමි වෙන නිසා. නමුත් අපිට කියන්න තියෙන්නේ ඔයා රජයේ හෝ රජයේ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයක ලියාපදිංචි වෙලා ඉඳලා හරි නැත්නම් දැනටමත් ඒ වගේ උසස් අධ්‍යාපන ඩිප්ලෝමාවක නිරත වෙලා ඉඳලා විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණයට ගියොත් ඔයාලගේ විස්තර පරීක්ෂා කරලා බලනකොට අනිවාර්යයෙන්ම අහුවෙනවා. ඒක ඔයාගේ ශිෂ්‍යභාවයේ අවශ්‍ය වීමට හෝ මෙම සම්මුඛ පරීක්ෂණෙන් ඉවත් වීමට හේතුවක් වේවි. ඉතින් පෙබරවාරි මාසයේ 15 වෙනිදායින් ආරම්භ වෙන විද්‍යාපීඨ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා මේ වසරේදී ඉතා දැඩි තරඟකාරී බව පෙන්නුම් කරනවා. ඒ නිසා තමයි අපි මේ ආකාරයෙන් මෙම තරඟකාරී බව ජයගෙන ඉදිරියට යෑමට ඔයාලට මේ දේවල් කියලා දුන්නා. අපි හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඔයාලට විද්‍යාපීඨ පිළිබඳ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න පීට අපේ පිටුව කියලා Facebook page එකකුත් තියෙනවා. ඒකේ link එක මම පහල description එකෙන් දාන්නම්. වීඩියෝ එකේ කියවෙන දේවල් වල යම් යම් වෙනස්කම් රටේ පවතින වසංගත තත්ත්වය නිසා යම් තාක් දුරට වෙනස් විය හැකිවත් අප පළ කරන සියලුම විස්තර විශ්වාසවන්ත අයගෙන් ලබා ගන්නා තොරතුරු මගින් පළ කරන නිසා බොහෝ දුරට නිවැරදිතාවයකින් යුක්තයි. ඔයාලට ගැටළු මොනවා හරි තියෙනවා නම් පහලින් comment කරන්න. අපි අනිවාර්යයෙන් මේ ඔක්කොටම පිළිතුරු සපයන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. සියලු දෙනාටම ජය.